ක්‍රීඩා ගැසට් එක වළංගුර ගැසට් ගහන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව. මේ සම්බන්ධව පොඩි ගැටලුවක් මේ සාකච්ඡා වුණා කැබිනට් මණ්ඩලයේ මේ සීමා නිර්ණය සම්බන්ධව සහ ඇති වී තිබෙන ගැටලු සම්බන්ධව. ඒ නිසා తాවකාලිකව එය නතර කිරීමක් සිදු කරා. පූර්ණ අධ්‍යයනයකින් පසුව ඒ කාර්ය සිද්ධ වේ ඉදිරියේදී. නැට ෂණික නතර වීමක් විතරයි තියෙන අත්තිර වීමක්. මේ ඒක අවශ්‍යතාවය අනුව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. දැන් මේ ගැසට් එක පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැනුවත් කැබිනට් මණ්ඩලයේ පුළුල්ව සාකච්ඡා කරා. කැබිනට් මණ්ඩලයේ තමයි තීන්දුව කරේ. తాවකාලිකව අත්හිටවල ඉදිරියේදී අනිත් ඉල්ලීම් සියල්ල සැලකිල්ලට අරගෙන ක්‍රියාත්මක කරා. මේක අනාගතයේදී ක්‍රියාත්මක වේ අවශ්‍ය. තමයි දැන් ජනමාර්ග පදනම් කරගෙන පරිවාහන ඒකක පිළිපීම අවශ්‍ය ගැටුමකට මුල් පිරීම. ඒ නිසා තමයි මේ පිළිබඳව දිගට සාකච්ඡා කරේ. මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරන්න ඕන කියන අදහසින් තමයි අනිත් ප්‍රදේශවලත් ඔය තියෙන ඉල්ලීම් සැලකිල්ලට අරගෙන පැහැදිලි ක්‍රමවේදයක් සහිතව කළ යුතු නිසා තමයි එය නතර කිරීමක් සිද්ධ වෙන්නේ. ජනාධිපතිතුමාට දැන් ඔබතුමාලගේ ලැබිච්ච අර සම්මාන ලැබිච්ච සභාපති ස්ථූරියත් එක්ක සමහර ඇමතිවරු යුද ප්‍රකාශ කළද? මෙහෙමයි, ඊයේ දවසෙත් අපි ජනාධිපතිතුමාලා දෙන්නම හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනාධිපතිතුමත් අපි පක්ෂ දෙක අතර හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. නායකයන් අතර මේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ මනාප ඡන්දේන කාලෙනේ. එතකොට ඒ දිස්ත්‍රික්ක වලින් ඒ වගේ විරෝධයන් මතුවෙනවා. හෙටානිද්ද හොඳට මනාප සටන් බලා ගන්න පුළුවන්. මඩ ෆැක්ටරි නිර්මාණය වෙමින් පවතිනවා දැන්. ඒවා මඩ ෆැක්ටරි වලින් මඩ මේ සැරේ පාර්සල් කරලා ගේන්නේ. ඔක්කොම අංග සම්පූර්ණව ගෙනල්ලා ඒවා නිර්මාණය වෙලා හැමතැනම වදි. ඒවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විතරක් නෙමෙයි. ඒ පක්ෂ අතරෙත් ඕවා එනවා. ඉතින් මේ කාලකන්ණි ඡන්ද ක්‍රමයත් එක්ක ඇති වෙන දේවල් තමයි. ඉතින් අපි මේක වෙනස් කරගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඒක අසාර්ථක වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් හරි මේ රටේ මේ වගේ මේ කසිප්පු කාර්ය කුඩු කාර්ය හොරකම් කළා හරි සල්ලි හොයාගත්තු අය පාර්ලිමේන්තුවට යන්න තියෙන මේ ඡන්ද ක්‍රමය පළාත් සභාවට යන්න තියෙන රාජ්‍ය සභාවට යන්න තියෙන ඡන්ද ක්‍රමය වෙනස් වුණු දවසට තමයි ඒව නතර වෙන්නේ.